අද අර දරුවා උදේ නාවේ මොකක් හරි පටලැවිල්ලක් හින්දාද පුතේ? හවස එමින් ගමන එනවා කිව්වා. මං ඇහුවේ උදේ ආවෙ නැත්තේ මොකද කියලා. මෙයත් මොකෝ ඒ පාර රෝද හතරෙන් රෝද තුනට බැස්සේ. කවුදම්මේ? අයියද? අයියටත් ඒ වගේ වැඩ වෙනවා. ඒත් මේ ඒ අයියා නෙමේ. පුංචි වැඩකට එළියට ආපු ගමන් මෙහෙට ටිකක් ඉන්න හිතුණා. මං ඒත් දැන් ඩිංගකට කලින් ඔය දරුව උදේ නාවේ මොකද කියලා ඇහුවා විතරයි. මේ දවස් ටිකේම ඔෆිස් ටයිම් එකේ ලිරන්න බෑ ආන්ටි. වැඩ වැඩි නිසාද? වැඩත් වැඩි ආන්ටි, ඒ වගේම ප්‍රශ්නත් වැඩි. පෙල්ලිය කිවිලි අලුතෙන් හදපුවද? ඔව්, ඩොකියුමෙන්ට්ස් ඔක්කොම වගේ අලුතෙන් හදන්න වුණා. ඇයි මචං මේ ඩොකියුමෙන්ට්ස් අලුතෙන් හැදුවේ? සමහර ඒවා පරණ වෙලා තිබ්බ මචං. ඩීඩ් එකෙත් ඉතුරු වෙලා තිබ්බේ ඔය එහෙම මෙහෙම කෑලි ගැලවිලා ගිය ටිකක් විතරයි. පස්සේ මම අපේ ලෝයට කතා කරලා ඔක්කොම ඩොකියුමන්ට්ස් අලුතෙන් හැදුවා. මාත්‍යා දැන් මේක දෙන්න බලාපොරොත්තු වෙන්නේ පර්ච් එක 6 ගානේ. අපි දෙපැත්තටම අසාධාරණයක් නොවන විදිහට 5 ගානේ වැඩි ඉවර කරමු. මේ දවස්වල එහරිය පර්ච් එක යන්නේ 7ත් 8ත් අතරේ. මම හරි ඉස්සලා 6ක් කියලා කිව්වේ දෙකක් නිශ්ශංකගේ ෆිට් එකට දාලා. ලෑන්ඩ් එක මම ගත්තා, ක්‍රිස්ටොපර් අය ගත්තා කියලා වෙනසක් නැහැ. ඔයා මට දෙන ගානටම ක්‍රිස්ටොපර් අයට දෙන්න. ජෙනිෆර්, අල්විරාහෝ මෙල් පතා හේ 5 ලක්ස් ලුවාරේ. එල්විරාස් ඩොමිගෝ නිශංක පෙන්තා සී. පොඩ්ඩක් හිටව බලන්න. මොකද මේ මේ එයාගේ තාත්තගේ දේපල මට ඕන විදිහට විකුණන්න බෑනේ මචං. One minute. නෝනා, මේ මාතේ කවුද මල්ලි? මං හිතන්නේ මේ සක්විති බඳින්න ඉන්න ළමයා. ඔබ සුදුනාට මොකද ඉංග්‍රීසි කතා කරන්න බැරි පාට? හම සුදු වෙච්ච පළියටම ඉංග්‍රීසි කතා කරන්න බෑනේ අයියේ. මං හිතන්නේ මේ ළමයා ජර්මන් හරි ඉතාලි හරි. ඕකේ. පර්ච් එකකට 5:50 ගානේ වැඩි ක්ලෝස් කරන්න එයත් කැමති, මාත් කැමති.
පනහ මහ ගානක් කියලා හිතන්න එපා මහත්තයෝ. අපි ඔන්න ඔය පහ ගානේ හිටුදේ වැඩි ඉවර කළා දාමු. ඒක තමයි ක්‍රිස්ටෝෆර් මාත් කියන්නේ. පනහ කියන්නේ මහ ගානක් නෙමෙයිනේ. අපි වෙන දෙයක් වෙන්න කියලා පහයි පනහ ගානේ ඔයාට කැමති වෙලාවක ඔයාට පහසු වෙලාවක වැඩි ඉවරයක් කළා දාමු. මට අදිසියන්නේ. මගේ බැච් එකක් 6:00 ෆ්ලයිට් එකේ ස්වීඩන් යනවා. මම මේ ඒ වැඩේට දුන්න අතරේ තමයි වෙලාව හොයන් මෙහෙට ආවේ. ඕකේ ජෙනිෆර්. පාසේ. මේ ක්‍රිස්ටෝපර් වැඩේ කෙරෙනවා වගේ නම් මට හරි නිශාංක මහත්තයාට හරි කොල්ලයක් දෙන්න. මහත්තයාත් මං කිව්ව ගාන ගැන පොඩ්ඩක් සලකලා බලන්න. මේකයි ස්ටෝප් වැඩේ. මම මේ ලෑන්ඩ් එක විකුණන්නේ සල්ලි හදිස්සියකට එහෙම නෙවෙයි. මට මෙව බලා කියාගෙන කෙනෙක් නැති හින්දා. ඒක හින්දා මගේ පැත්තෙන් නම් ගාන අඩුවේ කියලා හිතන්නවත් එපා. ඔකේ මචං මම යන්නම්. මේ වචනේ අහක දාන්න බැරි කමට ආවා මිසක් මේ පුළුවන්කමට ආපු ගමනක් නෙවෙයි. ඔකේ සී යූ. ඔකේ මචං. එමන අපි ලැෂලි හම්බෙමු. සී යූ. කාගේ කවුද කින්ද මන්ද කියලා හයක් හතරක් නොදැන ඒ ළමයා අපේ දරුවගේ පස්සේ වැටුනේ පෙනුමට වහ වැටිච්ච හින්දානේ පණ්ඩුක. අර අපේ ලොකු පුතා කියන වගේ ඒ අයගේ අනුකම්පාවටයි ආදරයටයි අපේ දරුවගේ ජීවිතේ බිලි දෙන්න බෑනේ. මොන අඩුපාඩුකම් තිබුණත් අපේ කෙල්ල කිරිල්ලියක් වගේ 24 පැයේම කිචිපිචි ගගා හිනාවේ වෙ හිටියනේ දෙයියනේ. ඒව දරුවනේ මේ කොහෙවත් යන මිනිසෙක් හින්දා හූල හූල ලත වෙන්නේ. මොකද පාණ්ඩුක මේ කන්තුරුට ගිය වෙලාවේ පරණ නායක අත මරුණා තලද කීයද? දුන්නට ගත්ත මිසක් කියක් තිනවද කියලා බැලුවේ නැහැ. ඔයා කීයක් දුන්නද? ඒකත් මතක නැහැ. මතක තියාගන්න ඔයා ඉතින් ඒ දවස්වල සිහියෙන් හිටියේ නෑනේ. හැටියට මේකත් මහා නිදානයක්. තුෂාර 500යි, චාරුණි 500යි, සුරම්‍ය 300යි, පියසේන 500යි, අජිත් 300යි.
අනේ දෙයනේ මොකද්ද මේ අහිංසක මිනිස්යාට වෙච්ච අපරාධේ